ආයිබෝවන් හරි දේ හරියටම කියන සියත උදෑසන පුවත් විකාශයයි මේ මම ලක්ෂ්මන් විජේකුමාර මුලින්ම අවධානය පුවත් සිරස් තල වෙත එක්ස්ප්‍රෙස් පර්ල් වන්දි සීමා ගැන නීතිපතිගෙන් විරෝධතා රටම වහලුන් වන්දි බට්ටන් සහ හෙන්චයියන් වෙනවට එහෙමද ආසා කියලා අද ටෙලිවැකිය ආණ්ඩුවෙන් ප්‍රශ්න කරනවා මුලින්ම දේශේ පුවත් एक्सप्रेस पर्ल नौकावीन सिदू हानियट लेबियुतु वांदी मुदाल सीमा किरीमट एंगलांत अधिकरन्याक नियोग करतिबिनवा में संबांदे नीतिपति वर्या विरोधता गुनु करेति बावटाई तोरुतुरु वार्तावान्ने एक्सप्रेस पर्ल नौकावीन मिराटट सिदू हानियट आयवेयुतु वांदी मुदाल सीमा किरीम संबांदेन नीतिपति वर्या विरोधता गुनु करेति बावट तोरुतुरु वार्तावनवा नौकाव गिनिगनीमेन मिराट समुद्रिय परिसरेट सिदू हानियट आयवेयुतु मुदल अमेरिकानु डॉलर बिलियन 6.4 नमुत एंगलांते अधिकरण्याक विसिन हिमिवियुतु वांदी मुदाल प्रमाण्य सीमा कले स्टर्लिन पाउम मिलियन 19ක් දක්වයි මෙලෙස වන්දිමු මුදල් ප්‍රමාණය සීමා කිරීම සම්බන්ධයෙන්ුයි නීතිපතිවරයා විරෝධතා ගොනු කර ඇති බවට තොරතුරු වාර්තා වන්නේ පරිසර යුක්ති කේන්ද්‍රය වාචික විරෝධතා දැක්වීමක්ද සිදු කළ බවයි එහි සභාපති ආචාර්ය රවීන්ද්‍රනාත් දාබරේ පැවසුවේ අපේ රටේ රාජ්‍යාංශ නීතිපති දෙපාර්තමේන්තුව සහ වගකීම්තු දෙපාර්තමේන්තුව සහ නිලධාරීන් මරණින්දේ පසුවේදී මේ අපේ රට විනාශය කරපු මේ නැව සමාගම එංගලන්තයේ අධිකරණ වලට ගිහිල්ලා ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ කටයුතු කරගත්තා ඒගොල්ලෝ මේ වන්දි සීමා කරා ස්ටර්ලින් පවුන්ඩ් මිලියන 19කට නමුත් අපේ රටේ අධිකරණ අපි දන්න විදිහට ඒ එංගලන්තයේ අධිකරණ තීන්දුව වලින් බැඳෙන්නේ නැහැ ඒක නිසා අපේ රටේ අධිකරණ වලට ඉදිරියට යන්න පුළුවන් නමුත් ඒකට නීතිපති දෙපාර්තමේන්තුව සහ අනිකුත් ආයතන විරෝධතා දක්වලා තියෙනවා සිංගප්පූරුවේ නඩු කටයුතු මේ එංගලන්තයේ තියෙන නඩු කටයුතු සීමා වලින් බැඳෙනවා මොකද අපේ රටේ එක එක රටවල් අස්සම් කරලා තියෙන අන්තර්ජාතික ගිවිසුම් සහ ට්‍රීටිස් එහෙම නැත්නම් ඒ එකඟතාවයන් අනුව තමයි මේ බැඳියාවන් තීරණය වෙන්නේ නමුත් අපේ රටේ අධිකරණ වලට තාම ස්වාධීනව තීන්දුව තීරණ ගන්න හැකියාව තියෙනවා ඉතින් ඒක නිසා තමයි අපි කිව්වේ අපේ රටේ අධිකරණෙන් නඩු පැවරීම තමයි මෙතනදී වර්තමාන තත්ත්වයන් සුසුම දෙයි කියලා විරෝධතා වුන් ගුණ කරලා තියෙනවා ඒ විතරක් නෙමෙයි අධිකරණයේදී පවා වාචික විරෝධතා දැක්වුවා අපි පරිසර යුක්ති කේන්ද්‍රය හැටියට කරපු ඉල්ලීම් සියල්ලටම දූෂණේ වංචාව නාස්තිය අක්‍රමිකතා සහ කාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අද ලියන්නේ 453 වැනි ටෙලිවැකිය කතානායක මේ ඊයේ ඔන්ලයින් සේෆ්ටි පනතට අත්සන් කළානේ නේද දැන් මේ ඔන්ලයින් සේෆ්ටි පනත වගේම ඔය ත්‍රස්ත විරෝධී පනතත් මේ ආණ්ඩුවේ අවශ්‍යතාවන් අනුව තමයි ඇත්තම කිව්වොත් එළියට ආවේ නේද ආණ්ඩුවේ අවශ්‍යතාවයන් අනුව විශේෂයෙන් මේ පනත් ගැන කතා කරන්නට ප්‍රථම අප දැනගත යුතු කාරණා කිහිපයක් තියෙනවා ඒ නිසා ඇත්තටම එක ටෙලිවැකියකින් මේ මාතෘකාව කතා කරලා අවර කරන්නට අමාරුයි. ඒ වගේම මේ මාතෘකාව මේ අර හුදෙක් රස නහර පිනා යන්නක් එහෙමත් නෙවෙයි. ඒ වුණාට ඇඟ කිලිපොලා යන්න තරම් කරුණු කාරණා නම් තියෙනවා. හොඳේ. නමුත් බුද්ධිමත් පුරවැසියන් නේද? සක්‍රීය පුරවැසියන් නිර්මාණය කිරීම, නිර්මාණයේ වේවා යන්න අපේ එකම ප්‍රාර්ථනයයිනේ. ටෙලිවැකියේ ප්‍රාර්ථනය තමයි ඒක. මේ මාතෘකා අමතක කරලා මග හැරලා පැනලා යන්න බෑ. එහෙම යන්නෙත් නෑ. මේ තාක් එහෙම ගිහිල්ලත් නෑ. අනික ඇත්ත ලියන්ට කියන්ටයි ආයේ බිම ඉඳගන්ටයි හිරේයන්ටයි බය වෙන්න දෙයක් නෑ. හිරේ විලංගුයන්ට ලැජ්ජ වෙන්න ඕනේ හොරකම් කරලා වංචා කරලා ශ්‍රී දූෂණවලයේදීලා නේද බැංකු කඩලා කොමිස් ගහලා ආන් ඒ වගේ වැඩ කරලා තමයි ඉතින් හිරේ විලංගුයන්ට ලැජ්ජ වෙන්න ඕනේ නේද? රටක් වෙනුවෙන් ඇත්ත ලියන්න බය වුණොත් ඇත්ත කියන්න බය වුණොත් මුළු රටම පාලකින්ගේ වහලුන් බවට පත්වෙන්න පුළුවන් මුළු රටම පාලකින්ගේ වහලුන් බවට පත්වෙන්න පුළුවන් වහල්ු වෙලා ජීවත් වෙනවට වඩා වටිනවා නේද සටන් කරලා මී අනේක දැන් බලමු මුලින්ම අපි තීරුම් ගත යුතු මාතෘකා මොනවද කියලා සෙන්සර්ෂිප් නැත්තම් වාරණය කියන්නේ කුමක්ද සෙන්සර්ෂිප් නැත්තම් වාරණය කියන්නේ කුමක්ද ඊළඟට මේ රෙගියුලේෂන් ඒ කියන්නේ නියාමනය කියන්නේ කුමක්ද නියාමනය කියන්නේ කුමක්ද ඊළඟට මේ පුරවැසි මාධ්‍ය කියන්නේ කුමක්ද ඒ කියන්නේ සිටිසන් ජර්නලිසම් කියන්නේ කුමක්ද ඒකම තව වැදගත් මාතෘකාවක් වෙනවා අධිපති මාධ්‍ය ඒ කියන්නේ ඔතෝරිටේරියන් ජර්නලිසම් හොඳේ ඔතෝරිටේරියන් ජර්නලිසම් මේ කියන මාතෘකා අර්ථ නිරූපණ
වර්ධනය කරගත යුතුමයි. මුලින්ම යමු මේ අපේ ඈත අතීතයට. අපේ රටේදී ඈත අතීතයට යන විට අපිට රජවරු, ප්‍රභූන්, යතිවරුන් ආදී ඉහළ තලවල අයව මුණ ගැහෙනවා නේද? ඒ කාලේ බොහෝ වෙලාවට මේ ලිඛිතව අදහස් දක්වන්නට, ලිඛිතව විතරක් නෙමේ ප්‍රසිද්ධිය අදහස් දක්වන්නටත් හොඳේ වාචික හයිය තිබුණෙත් ඕන් ඔය කියන පැලැන්තියට රජවරුන්ට, ප්‍රභූන්ට, යතිවරුන්ට එහෙම තමයි ඒ කාලේ මේ තේරන සිංහලෙන් කිව්වොත් sannivedana එහෙමත් නැත්නම් communication බලය තිබුණේ. හරිද? එහෙම තමයි අපිට මුලින්ම මේ sannivedana අධිපතිවාදයක් එහෙම ඉතිහාසයේ දක්නට ලැබෙන මේ තත්ත්වයේ වෙනසක් දකින්න ලැබෙන්නේ ඔය මේ සීගිරිය නිර්මාණය වීමත් සමග කියලායි අපිට නම් හිතෙන්නේ. හොඳේ පැරණි මේ සීගිරි කුරුටුගි ඒ කියන්නේ ක්‍රිස්තු වර්ෂ 6 සහ 7 වන සියවස් වලට අයත් කියලා විශ්වාස කරනවානේ ආරම්භක පැරණි කුරුටුගි. මේ සීගිරි කුරුටුගි කාගේවත් උපදේශ අධික්ෂණය මත ලියුණා කියලා හිතන්න අමාරුයි. හොඳ වෙලාවට මේ කාශ්‍යප රජුට එහෙම වාරණයක් දාන්න හිතෙන්න නැතිව ඇති නේද? ඒ විතරක් නෙමෙයි එහෙම වුණා නම් සීගිරි අප්සරාවන්වත් වාරණය වෙන්න තිබුණා. ඇත්තටම අතීතයට යනකොට ඔය තමයි මේ පුරවැසි මාධ්‍යකරණය. එහෙමත් නැත්නම් සිටිසන් ජර්නලිසම් වලට ඈත අතීතයෙන් ලැබෙන හොඳ උදාහරණයක්. හොඳේ. ඒ කියන්නේ ඉහළ උපදේශ නැතිව නේද? රසවතුන් Tamanට හිතුණු දේවල් සටහන් කිරීම, ඇඳීම. කෙසේ නමුත් ඔය උපතින්ම වරප්‍රසාදලත් පෞල් වල අයට උරුම වුණු අදහස් පළ කිරීමේ අයිතිය 1450 ගුටන්බර්ග් අකුරු අමුණන මුද්‍රණ තාක්ෂණය හොයා ගැනීමත් එක්ක ක්‍රමක්‍රමයෙන් වෙනස් වෙන්න පටන් ගත්තා. හොඳේ ජනතාව අතට sannivedan බලය ලැබෙන විට මතක තියාගන්න ඈත අතීතයේ ප්‍රභූවරුන් කැළඹුණා බය වුණා. හැම එකාම පොත් ලියන්න දැනුම හා උගත්කම උරුම කරගන්නකොට අතීතයේ වරප්‍රසාදලත් පැලැන්තිය බිය වුණා. අර ඔක්කොම ඉගෙන ගන්නකොට අපේ වත්තේ පොල් ගෙඩියක්වත් කඩා ගන්න එකෙක් හොයා ගන්න බැරි වෙවි කියලා මතකද අහලා තියෙනවද එදා ප්‍රභූන් කිව්ව ප්‍රසිද්ධ කතාව නේද? කොහොම නමුත් මුද්‍රණ යන්ත්‍රය රේඩියෝව සහ රූපවාහිනියත් එක්ක ප්‍රකාශකීන් බිහි වුණා, කතුවරුන් බිහි වුණා, මාධ්‍ය අයිතිකරුවන් බිහි වුණා, ඒ වගේමයි වැටුප් ලබන මාධ්‍යවේදීන් බිහි වුණා. ඒ එක්කම බිහි වුණා මතක තියාගන්න තොරතුරු පාලනය කරන පිරිසුත්. හොඳේ. ඒ කියන්නේ දොරටු පාලකීන් ආ විශේෂයෙන් අපේ රට අරන් බලමු. රේඩියෝ එන්නේ 1930 දී. රේඩියෝ මහා භයානක පෙට්ටියක් ලෙස තමයි එදා හැඳින්වුනේ. ඊට පස්සේ 1960-70 ඔය චිත්‍රකතා හරි ප්‍රසිද්ධ වුණා. එදා චිත්‍රකතාවලට එරිව මහා චෝදනා රැල්ලක් හැදුණා. අපේ උරුමය විනාශ කරනවා, ප්‍රචණ්ඩත්වය පතුරවනවා, අපේ දරු දැරියන් විනාශ කරනවා කියලා චිත්‍රකතා ගිනි තියෙන තැනට. හරිද? මහා විරෝධයක් ආවා. හොඳේ. 1974 ඒ කාලෙදී ටෙලිවිෂන් අපේ රටට එනවා. ඒකට මුල් කාලේ කිව්වේ යක්ෂයාගේ පෙට්ටිය කියලා. හොඳේ. අපේ රටේ අනාගතය මේ යක්ෂයාගේ පෙට්ටිය නිසා විනාශ වන බවට එදා ජනමතයක් ගොඩ නැගුවා. හොඳේ. දැන් අද අන්තර්ජාලයේවත් ඉන්ටර්නෙට් එක ගැන ආණ්ඩුවක්ම පෙරට ඇවිල්ලා. කවුරුත් නෙමේ පෙරට ඇවිල්ලා තියෙන්නේ, ආණ්ඩුවක්ම පෙරට ඇවිල්ලා නේද? දකුණු පාය ඉස්සරහට තියලා නියාමනේද එහෙමත් නැත්නම් වාරණේද මේ කරන්න හදන්නේ කියලා තීරුම් ගන්න ඕනේ. හොඳේ. ඔව්. ඉදිරි ටෙලිවැකි වලින් සාක්ෂි සහිතව මේ අනපනත් ගැන කතා කරමු. නියාමනේද වාරණේද මේ කරන්න හදන්නේ කියලා. අපව නැවතත් ගල් යුගයට අරන් යන්නද එහෙමත් නැත්නම් වහල්ලු බවට පත් කරගන්නද මේ අනපනත් ඔස්සේ හදන්නේ කියලා අපි පරිස්සමින් විග්‍රහ කරලා බලමු කියලා ඕන් අද ටෙලිවැකිය අවසන් කරනවා. මෙතරම් බංකොලොත් රටේ ඖෂධවලිනුත් හොරා කෑම සාපරාධී ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. ඖෂධවලින් වංචා කළ සියලු දෙනාටම තම රජයක් යටතේ දඬුවම් ලබා දෙන බවයි ඔහු ප්‍රකාශ කළේ. විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේ අම්බලන්ගොඩ පැවති උත්සවයකට එක්වෙමිනුයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දී මේ වැඩසටහන යටතේ අම්බලන්ගොඩ බටපොල ශ්‍රී කල්යාණතිස්ස විද්‍යාලයට රුපියල් ලක්ෂ 10ක් වටිනා සුහුරු පන්ති කාමර ලබා දීම සිදු කෙරුණා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් අපේ රටේ සෞඛ්‍ය ශාස්ත්‍රයේ මහා ඛේදවාචකයක් සිද්ධ වෙනවා. කිසිම බියක් සැකයක් නැතුව ඇමතිවරයා නිලධාරිනුත් වංචා සහගත දූෂිත ක්‍රියාවන් වල නියලිලා රටට ඔබින් නැති ගුණාත්මක භාවයෙන් පහළ බෙහෙත් හේ සමාජයට නිකුත් කරන හියුමන් ඉමුනෝග්ලොබියුලින් පමණක් නෙවෙයි ප්‍රොපොෆෝල්
බියුපිවැකේන් ප්‍රෙඩ්නිසිලෝන් මේ හැම ඖෂධයක් තුලින්ම රටේ බොහෝ දෙනා අසහනයට විපතටපත් බාල බෙහෙත් නිසා ඇස්පෙනීම නැති වුණු අන්ධභාවයට ලක් වුණු විශාල ප්‍රමාණයක් නුවරඑළිය දිස්ත්‍රික්කයේ විතරක් ඉන්නවා ඉතින් මෙවන් තත්වයක් තුල ඖෂධ වලින් හොරකම් කරනවායි කියන්නේ අල්ලස් කොමිස් ගන්නවායි කියන්නේ බාල බෙහෙත් සමාජයට නිකුත් කරනවායි කියන්නේ අපි දකිනවා ඒක සාපරාදී ක්‍රියාවක් ඒ වැරදි කරයි කියලා සැකකරන කට්ටියගේ ගුවන් ගමන් තහනම් කරලා CID එකට එන්නේ කියලාලු CID එකට එන්නේ කිව්වම හේතු දක්වනවලු ජනාධිපති කාර්යාලයේ රැස්වීම තියනවා එන්න බැහැයි කියලා බැලින්නම් ජනාධිපති ලේකම් කාර්යාලයේ කියනවලු ඔව් එහෙම රැස්වීමක් තිබුණා හැබැයි ඒ රැස්වීමට නම් ආවේ නැහැයි කියලා අධිකරණයත් නොමග යවලා එහෙව් කටයුතු කරන අය ලැජ්ජා සහගතම දේ තමයි අදටත් ඇමති මණ්ඩලයේ සමාජික සෞඛ්‍ය ශාස්ත්‍රයේ දූෂණ වංචා හොරකම් පිළිබඳ අපේ රජයක් යටතේ විනවිද භාවෙන් යුක්ත වූ අපක්ෂපාතී ස්වාධීන පරීක්ෂණ පවත්වලා නියත වශයෙන්ම ඒ වැරදි කරුවන්ට නීතිය හමුවේ ලබා දිය හැකි උපරිම දඬුවම් ලබා දෙන්නට කටයුතු කරනවා ප්‍රවෘත්ති අවසන් හමුවම අපගේ මධ්‍යහන පුවත් විකාශයේ සමගින් ඔබට සුබ දවසක් රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න